තමන් මෙලවට පහළ වෙච්ච එකේ උපරිමය. උපරිමය නිතරම ගිලිහිලා තියෙන එකක්. තමන් මෙලවට පහළ වෙච්ච එකේ උපරිමය නිතරම ගිලිහී පවතින එකක් වෙනවා. තාම නොලබිච්ච එක. උපරිමයක් තිබුණා කියලා තමන් දැනගන්නේ පෙර ශාස්ත්‍රූන් වහන්සේලා අධ්‍යයනය කිරීමෙන්. මිනිසෙක් හැටියට ඉපදිලා උපරිමයට ගියපු කට්ටිය. තථාගත ගෞතමයන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, නබි නායකතුමා, ඒ වගේම විෂ්ණු අවතාර ටික උපරිමයට ගිප් කට්ටි. ඒ විතරක් නෙවෙයි. අධිරජ ධර්මාශෝක, ඇලෙක්සැන්ඩර්, පාරාවෝ, රාවණ මේ කට්ටියත් උපරිමයට ගිප් කට්ටි නෝ. බොහෝ කාලයක් තිස්සේ ඉඳගෙන නම රඳා පැවතිලා තියෙන මේ මං උපදින වෙලාව. ඔබ උපදින වෙලාවෙත් මේ නන් ටික තියෙනවා. අන්න උපරිමය. නමුත් ඔබෙන් ගිලිහිලා ඇති කියලා. ඔබෙන් ගිලිහිලා බලවන්තෙක් වෙන්න බැරි වුණා. වෙච්ච කට්ටිය ඉන්නවයි කියලා කියනවා. ඒත් මිනිස්සුය කියලා කියනවා. නුඹත් ඒ භවයට ආපු කෙනෙක් කියලා. තමන් ආපු තැන මුලින් බලාගත යුතුයි. ලොකේෂන් එක බලාගත යුතුයි. මොකද්ද තියෙන්නේ? තමන්ගේ ශරීරය විශේෂයෙන් බැලිය යුතුයි. ධර්මයට ශරීරය සම්බන්ධ වෙයි. ධර්මානුකූල වෙනවා ශරීරය. කය ධර්මානුකූල වෙයි. තමන් අධිරාජ්‍යයක් වෙන්න සුදුසු නම් ඒ කය අරන් ඇවිල්ලා තිය කියලා කියනවා. තමන් දේව පුත්‍රය වෙන්න සුදුසුකම් ලැබලා තියෙනවා නම් ඒ කය අරන් ඇවිල්ලා තිය කියලා කියනවා. තමන් තථාගතත්වයට සුදුසු නම් ඒ කය අරන් ඇවිල්ලා තිය කියලා කියනවා. ධර්මයට අනුකූලව තමන්ගේ කය තියෙන්නේ කොතනද කියලා මුලින්ම. ඊට පස්සේ තමන්ගේ කයට හරියන චරිතය හොයාගෙන ආයි तमंगे कायटा हरी है ना चारिते हो आगे ने आये थे बुद्धुए ना बै कायने देतीस महापुरुष लक्षण दिए ने बै बुद्धुए कायने जेसु ना बै इपदी चत्तैना हरी ने अपिट अनावे की पैरा किया लने ये जेसु ला उपदीने वेलावट महा अनावे की जालावक किया आगे ने नो मुकदर ඒකට්ටිය උපදින්නේ සමහරක් කට්ටිය උපදින්නේ කාලචක්‍රයට අනුකූලව. කාලචක්‍රයට අනුකූලව ඉපදුනත් අනිවාර්යෙන් ජ්‍යොතිර්වේදීන්, දෛවඥයින්, දිවස්වරුන් මෙහෙම කුමාරයෙක් පහළ වෙලා තියෙනවයි කියලා කියනවා. කිව්වයින් පස්සේ එහෙම කුමාරයෝ ලෝකෙ පහළ වෙන්න බෑ කියන රජවරු අර දරුවෝ ඝාතනය කළා. දැකලා තියෙනවද කියලා අහනවා. එතකොට ධර්මයට කය සම්බන්ධ වෙලා තියෙනවා. මේ අවලෝකිතේශර කියන බෝධිසත්වය විතරක් තාරකා මණ්ඩලයට හසු නොවෙන්න එනවා කියලා කියනවා. ග්‍රහයන්ට හසු නොවෙන්න එනවා කියලා කියනවා. දෛවඥයින්ට හසු නොවෙන්න එනවා කියලා කියනවා. අවලෝකිතේශර බෝධිසත්වයන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් වහන්සේ කෙනෙක් පහළ වුණත් තාරකා මණ්ඩලයට අනුකූලව වෙනවා කියලා කියනවා. ග්‍රහචාරයට අනුකූලව වෙනවා කියලා කියනවා. ජ්‍යොතිර්වේදීන්ට දෛවඥයින්ට අනුකූලව වෙනවා කියලා කියනවා. මේ සියලු දෙනා ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකේ තියෙනා වූ සියලු ධර්මතාවයන් වලට අනුකූලව. අර සියලු දෙනා විදිහට අවලෝකිතේශ්වර වෙනවා කියලා කියන්නේ එතනිනුත් ඔබ්බේ ඉඳලා ඒ වයින්ුත් ඔබ්බේ ඉඳලා කිසි කෙනෙකුට කියන්න බෑ මෙයා ඉපදිලා ඉන්නවයි කියලා කීමට හැකියාව තියෙන මෙතනේ ඉන්නේ කියලා කීමට හැකියාවක් නැති වෙන මෙන්න මේ කුමාර උප්පත්තියක් මේ වෙලාවේ සිද්ධ වෙන්නේ කියලා කීමට හැකියාවක් තියෙන නමුත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ හරියටම කිව්වා හැබැයි ඒ කිව්වේ කුමාර උපදිනවයි කියලා නෝ ඉපදුණයි කියලා නෝ පහළ වෙනවයි කියලා විතරක් කීමට හැකියාව තියෙන කෙනෙක් අවලෝකිතේශර. ඔහු සියල්ල කරලා ලෝකෙට එන වෙලාවට ඔහුට කරන්නේ කියලා දෙයක් නැති වෙයි. ඔහු එන්නේත් මෙලෝ පහළ වෙන්නේත් එහෙම තැනක ඉඳලා ඇවිල්ලා වෙයි. එහෙම තැනක ඉඳලා ආපු කෙනෙකුට හැකියාව තියෙනවා කියලා කියනෝ ලෝකේ ග්‍රහචාර වලට හසු නොවෙන්න වැඩ කරන්න. නමුත් මතක තියාගන්න කියලා කියනවා කය ධර්මානුකූලයි කියලා. අවලෝකිතේශ්වරගේ උනා කය ධර්මානුකූලයි. ධර්මයේ සඳහන් වෙලා තිබී තුනෝ තමන්ගේ කැටගරිය එක්කෝ යම් අධිරාජ්‍යයෙකුගේ යටතේ කැටගරිය තිබී යුතු වෙනවා.
නැත්තම් තථාගත කෙනෙකුගේ යටතේ කැටගරිය තිබිය යුතු වෙනවා නැත්තම් දේව පුත්‍රයෙකුගේ යටතේ කැටගරිය තිබිය යුතු වෙනවා එහෙම යනවා නම් එහෙම වෙනවා අධිරාජ්‍යයේ යටතට සපත් වෙනවා නම් මම හවල් සෙම්පතිය මගේ මොලේ මේක මගේ தත්ත්වය මේක මගේ හැකියාව මේක මගේ දක්ෂතාවය මේක මගේ කය මේක කඳ විතරක් ගෙනල්ලා තියෙන මොලේ ගෙනල්ලා නැති කඳ විතරක් ගෙනල්ලා තියෙන මොලේ ගෙනල්ලා නැති වෙන ඌට කියන්නේ යුද සෙබලයි කියලා සෙබලයි චක්‍රවර්තියලු චක්‍රවර්තිය කය ගෙනාවේ නැති වෙන චක්‍රවර්තිය ගෙනාවේ විඥාන ධාරාව දේව පුත්‍රය ගෙනාවේ විඥාන ධාරාව තථාගතයන් වහන්සේ ගෙනාවේ විඥාන ධාරාව අවලෝකිතේශර වඩම් මන්නේ විඥාන ධාරාව ඒ ධාරාව වඩම් මන්න යමෙක් එනවනම් ඔහු කයද රැගෙන ආවි මොන ධාරාවයි තමන් වඩම් මන්නේ චක්‍රවර්තියෙකුට මොලේ නැතුව බෙල්ල දෙන්න යන මාවතකට ඒ තමන් සපත් වෙලා තියෙන තමන්ගේ ධාරිතාව වෙච්චරේ ඒක තමයි වරන් ඇවිල්ලා තියෙන්නේ දේව පුත්‍රයෙකුගේ තවත් පුත්‍රෙක් වෙන්නේ ඔය ඇවිල්ලා තියෙන්නේ කෘත්‍ය තුල ඇතිය කියලා කියන කැටගරි කෘත්‍ය තුල ඇතිය කියලා කියන ඔබේ කය එතකොට තථාගත කයක් මේ ලෝකෙ තුල පහළ වෙලා නැති වෙන නැත්තේ එච්චර විතරක් තථාගත කයක් නේ ඒ කියන්නේ චක්‍රාත්මයට උරුමකම් ලබාගෙන ගේන දේහ ලක්ෂණ ටික නෑයි සක්විති කෙනෙක් ඌර්ණ රෝම ධාතුව බැලූ බැල්මට දිවස්වරයට පෙන්නේ දකුණට කරකිලා ඌර්ණ රෝම ධාතුව බැලූ බැල්මට පෙන්නේ දකුණට කරකිලා ඒ උගේ පැත්තෙන් බලනකොට මේ කුමරුගේ පැත්තෙන් බැලුවොත් එහෙම කුමරුගේ පැත්තෙන් බැලුවොත් එහෙම මූ දැකලා තියෙන්නේ වමේ කියලා කියන්න පුළුවන් හැකියාවද ඔය වමට කරකිච්ච එකක් අතෝ දකින්නේ මගේ ඌර්ණ රෝම ධාතුව දකුණටේ තියෙන්නේ දකුණට තියෙන්නේ ඒ ඌර්ම රෝම ධාතුව දකුණට තියෙන්නේ බලන කෙනාට ඌර්ණ රෝම ධාතුව පේන්නේ ඒත් දකුණට වෙන අරයටත් තියෙන්නේ දකුණට වෙන මෑටත් පේන්නේ දකුණට ප්‍රතිබිම්බ මාරු වෙච්ච බව තේරෙන්නේ නමුත් අඤ්ඤා කොණ්ඩාඤ්ඤ ගියා කියලා කියනවා කුමරුගේ පැත්තට ගිහිල්ලා ඉන්නවා මොන පැත්තටද කැරකිලා තියෙන්නේ කියලා බලුවන් පස්සේ කුමරුගේ පැත්තේ ඉඳන් බලන වෙලාවේ ඒකාන්ත වශයෙන්ම මෙයා බුදු වෙනමයි කියලා කිව්වෝ වෙන. ඔන්න කය කයේ තියෙන විශේෂත්වය. අරකට හොයාගන්න බැරි වෙන. අරකට ලේසි නැති වෙන හොයාගන්න. සිද්ධාර්ථගේ ඌර්ණ රෝම ධාතුව කුමර පැත්තටද තියෙන්නේ. දැන් ඇඳපු පැත්ත ගිහිල්ලා බලන්නේ කියලා කියන කට්ටිය. සේරොක් කරකවල තියෙන වමාවෘත වෙන. නමුත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කුමරුගේ පැත්තට ගිහිල්ලා කුමරු මං කියලා හිතාගෙන ඌර්ණ රෝම ධාතුව කරකවල බැලුවෙන් පස්සේ දෛවඥයන්ට පේන විදිය නෙවෙයි. ඒකෙන් තමයි මේ කුමරු ඒකාන්තවම බුදු වෙනවයි කියලා එයා විතරක්. අනිත් ඔක්කොම කිව්වේ සක්විති කෙනෙක්. කය රැගෙන ඇවිල්ලා තිබි. අවලෝකිතේශරට නම් එහෙමයි කියලා මොකක්වත් නැති වෙනවා. හිඟන්නේ දැකලා තියෙනවා. ඔයගොල්ලන් දැකලා තියෙනෝනේ. අදිමුද්‍රා ප්‍රතිමාව දැකලා තියෙනෝනේ. හිඟන්නේක් නේ ඉන්නේ. හැබැයි කකුල පහළට ගන්න. කකුල පහළට ගන්න. ඔහු එන්නේ සියලු ශාස්ත්‍රවේදීන්ගේ ඇස් වහල වෙන. පොත් වහල වෙන. මෙලොව පහළ වෙන්නේ අවලෝකිතේශර එහෙම. ඔබ පහළ වෙලා තියෙන විදිය. ඔබද සොයාගෙන ආ යුතු වෙනෝ. යම් ධර්ම කෘතියක හෝ යම් වීර කෘතියක හෝ යම් කතා පුවතක හෝ ඔබේ චරිතය ඇති කියලා. ඔබ මෙලව පහළ වෙලා ඉන්න හේතුව ඉන්න තැන ඉඳගෙන හොයාගන්න. ඉන්න තැන ඉඳගෙන හොයා ගැනීමට හැකියාව. ඔබ ඉන්න තැන ඉඳගෙන හොයනවයි කියලා තීරණයක් ගත්තොත් ඔබේ ශරීරයට අනුකූලව චරිතය ඔබට ස්වභාව ධර්මයෙන් පිරිනමනවා. ඔබේ ශරීරයට අනුකූලව චරිතය ඓතිහාසික චරිතයක් පිරිනමීය. ඕන මේවායේ විස්තර කියලා දෙන්න අවලෝකිතේශර හෝ තථාගත කෙනෙක් ලොව පහළ වී කයේ සහ ධර්මයේ විස්තර කියලා
අවලෝකීතේශර එන විදිය ඇහුනද කියලා තථාගත කෙනෙකුටත් එහෙම ඉන්න බැරි. තථාගත කෙනෙකුටත් එහෙම ඉන්න බැරි වෙයි. නැත්තම් අරතරන් සැප සම්පත් එයට හම් වෙන්නේ නැති වෙයි. සම්පූර්ණම වැහුව වෙනු. එකෙක් විතරක් කියනවා ඒකාන්ත උඹදු වෙනවයි කියලා අනිත් ඔක්කොම කියනවා සක්විති වෙනවයි කියලා. මං දරුවා සක්විති කරන්න ඕනේ කියලා. සැප විතරක් දෙනවා. සැප විතරක් දෙනවා. සැප අධික වුණයින් පස්සේ සැප අධික වුණයින් පස්සේ මේකේ තේරුමක් නැහැ කියලා තියෙනවා. ඕනම දෙයක් විඳිනකම් පමණක් කියලා. දෝසත් කුරු දන්නේ. විඳිනකම් පමණ. ඊට පස්සේ ඉවරයි. කියන්නේ සුළු ලැබීමකින් සතුටු වීමට හැකියාව තියෙන කට්ටිය වෙන සුළු ලැබීමකින් හේතුඵල නිකන් ලිහිනොත් උපත්ින්න ලිහිනොත් දෝසත් උඹේ චරිතය උඹ සොයාගෙන ආයි චරිතය මොකද්ද කියලා අසා ගන්න නැත්තම් සුදුස්සෙක් හොයාගෙන ආයි මගේ චරිතය මොකද්ද මගේ චරිතය මොකද්ද මගේ උස මෙච්චර එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් ඒව ඒව නැ උස මෙච්චර එච්චරයි පෙන්වන්නේ ඒකට රැකියාවක් තියෙනවා වරෙන් බොඩිගාඩ් කෙනෙක්ට බොඩිගාඩ් ඒකට වරෙන් කොහොමඩක්වත් මොලේ අවශ්‍යතාවයක් නැතිනෝ දෙන පුරුදු පුහුණු කිරීම ටික කවර් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් තමයි අන්න තමුන්ට හැකියාව තියෙන බොඩිගාඩ් කෙනෙක් මොලේ තිබුණොත් එහෙම බොඩිගාඩ් වෙන්නේ මොකක්ද කියලා ළඟයි ඉන්නේ රජෙක් වෙන මොලේ තිබුණොත් එහෙම බොඩිගාඩ් උට මොලේ තියෙනව නම් ඌ ගාඩ් කළ යුතු වෙන්නේ රට වෙන මොලේ තියෙනව නම් බොඩිගාඩ්ට ඌ බොඩිගාඩ් කෙනෙක් නොවෙන සේනාධිපති වෙන නැත්තම් පුරෝහිත වෙන මේ රජා රැකගත්තොත් මේ රජුන් රැකගත්තොත් මම පුරෝහිත මම රට පාලනය කරන ආචාර්ය චාණක්‍ය කියන්නේ කාටද කියලා අධිරාජ ධර්මාශෝකට චන්ද්‍රගුප්ත මෞර්යට මෝඩ පුත්‍ර බින්දුසාරට චාණක්‍ය හරි ගියෙත් නැතිනෝ චාණක්‍යට බින්දුසාර හරි ගියෙත් නැති එතකොට අන මැදින් පහළ වෙච්ච කෙනෙකුත් ඉන්නවා පුරෝහිත කෙනෙක් කාට හරි වෙන්න පුළුවන් නම් හරියට අවලෝකීතේශ්වර හා සමානයි අවලෝකීතේශ්වර හා සමානයි පුරෝහිත කෙනෙක් වෙන්න පුළුවන් රජුන් තථාගත ලෙස සලකනවා නිරය ඇතුළට බුස් ගාල ගිහිල්ලා බුදුන්ගේ ගාවට කට්ටිය ගෙනල්ලා දීමට අවලෝකීතේශ්වරට හැකියාවක් ඒ ආචාර්ය වන නිසා වෙයි ආචාර්ය වන මං කිව්වේ අවලෝකීතේශ්වර ගැන සහ සියලු සතුන් ගැන විස්තරයක්. ඔබේ ශරීරය තුල ධර්මපදයක් ඇති කියලා. ධර්මපදයක්. ඔබේ ශරීරය දිනාතු කය තුල ඇති කියලා කියන ඉතිහාසයට සම්බන්ධ පදයක්. ඔය මං කිව්වේ වයි තමන්ගේ පදේ තමන් හොයාගත්තේ. කලාව ඇති කියලා කියන ලතාව ඇති කියලා කියන ලීලාව ඇති කියලා කියන සෞභාග්‍ය උතුරන ස්වරූපයක් ඇති කියලා කියන. ඒ වයි තින් අපිට නැහැ කියන කට්ටියත් ඇති කියලා කියන. ඔබේ කය තුල ඔබේ ඉතිහාසයේ සටහන් වෙලා තියෙනවා. ඔබේ කය තුල ඔබ රැගෙන ආපු කුසල් පාරමිතාද රැඳිලා තිය කියලා කියන. ඔබේ කය තුල කය සොයා ගත්ත කෙනෙක් බැලිය යුතු නෝ මේක ලෝකෙට කියන්නේ කොහොමද කියලා කය සොයා ගත්ත කෙනෙක් බැලිය යුතු නෝ මේක ලෝකෙට කියන්නේ කොහොමද කියලා මම ඇලෙක්සැන්ඩර් නමට දන නැමුව කපන බෙල් ඒක මගේ නීතිය වෙනවා මං දෙයියෝ වෙන ලෝකෙ කිව්වේ එහෙම මං දෙයියෝ වෙනවා ලෝකෙ ඇලෙක්සැන්ඩර් කිව්වේ එහෙම මට දන නම්පකවක් කියාගෙන අවලෝකීතේශ්වරට ගෙනිච්ච කඩුව අවලෝකීතේශ්වරට ගෙනිච්ච කඩුව කිසි කෙනෙකුගෙන් ගුරුහරුකම් ගත්තේ නැති කිසි කෙනෙකුගෙන් ගුරුහරුකම් ගත්තේ නැති වෙන අවියම ගුරුහරුකම් කරගත්තා අවිය
ඒක සීරම පිළිකපියවලු කිතිෂර කඩුව ඇතුලේ හිටියා මැද ආචාර්ය ගෙන් සියලු ද අසා ගැනීමට හැකියාව මැද ආචාර්ය බුදුන්ට දෙවෙනි ආචාර්ය බුදුන්ටත් හැකියාව තියෙනවා මේ මැරිච් එක කොහෙද ගියේ කියලා කියන ඊගාවට කොහෙද යන්නේ කියලා කියන කොච්චර දුර යනවද කියලා කියන ඒක බුදු වෙන දවසක් කීමට හැකියාව තියෙනවා ඒකගෙන් පස්සේ බුදු වෙන ඉන්න එකට දෙන නියත විවරණ කියලා ඊට පස්සේවත් කීමට හැකියාව ඒ තථාගත විඥානේ තථාගත විඥානේ වි ඔන්න ඔතෙන්ට යන්න සියලු දෙනා තාම වැඩ කරමින් සිටිනෝයි එතෙන්ට යන්න සමහරක් වෙලාවට වරද්ද ගන්නෝයි සමහරක් වෙලාවට වරද්දලා දෙනෝයි බුදු අම්මේ මේ සංසාරේ ඇවිදපු වාර ගාන එහාට මෙහාට කරල එහෙම් බැලුවොත් එකක් අරගෙන මේ මහපොළොව තරම් වූ ප්‍රමාණයකට දූවිලි අංශු ගානට එකක් අරගෙන පෙන්වීමට හැකියාව තියෙන ඒ තරම් මේවයි සත්‍ය ඉපදි ඉපදි මැරිලා නුඹත් එහෙම එක සමහරක් වෙලාවට හොඳ කුසල් පාරමිතා තියන් ලෝකෙට වැඩම කරලා ලෝකෙට වැඩක් කරලා ගියප එකෙක් වෙන්නත් ඉඩ තියෙන හැබැයි ඌ මෙහෙට ආවොත් එහෙම අඥානෙක් නොවිය යුතුයි අඥානෙක් නොවිය යුතුයි ව්ලැඩිමීර් පුටින් නෙවෙයිද ව්ලැඩිමීර් පුටින් තමන්ගේ රටේ ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ බලනු එක ජන්මයකින් පේනවද අහන චක්‍රවර්තී එක ජන්මයකින් ලෝකේ බලවතෙක් වෙනව පේනවද කියලා ගණන් ගන්නෙත් නැතුව වැඩේ කරනව පේනවද කියලා ගණන් ගන්නෙත් නැතුව රටවල් 50ක් එක යුද වදිනවා ලෝකේ බලවතාය කියන එකටත් මුකුත් කරගන්න විදිහක් නැතුයි ඒක ජන්මයකින් වෙන අපිට නුඹලා නුඹලා සමහර විට බුදුවරුන්ගෙන් නිවන් දකින්න ආපු උන් වෙන්නේ ඊට තියෙනවා නැත්තම් බුදුවරු පහල නොවුනොත් එහෙම චක්‍රවර්තීන්ට බෙල්ල දෙන්න ආපු උන් බව දැනගතියි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැති චක්‍රවර්තියෙක් ගහගෙන එනකොට ඒ වයි සැනසීම් මැත්තේ නැති වෙන්නේ බාලි රජ බරස්කන්ද වේමචිත්‍ර අරංගියා හා සමාන අසුර රජවරු අතේ තියාගෙන චක්‍රවර්තීන් ලෝකෙට බහින එක ජන්මයකින් වැඩ අවසන් කරන කට්ටිය දිහා බලලා අපිත් මෙහෙම වෙනවයි කියලා හිතනවනේ මතු ජන්මයකදී ඕගොල්ලන්ට කියාව තියෙනවා සියලු බලයන් අතේ තියාගෙන ලෝව පහළ වෙලා එක ජන්මයකින් සියල්ල කරලා අවසන් කරලා පිටම තථාගතයන් වහන්සේ එහෙම කෙනෙක් කියලා අවලෝකිතේශර තාම පේන්නේ නැති කෙනා වෙනවර මම මුලින් කිව්වේ එන විදිය හොයාගන්නත් බැහැ කියලා චක්‍රවර්තීන් චක්‍රවර්තීන් තනි ජන්මෙන් තමන්ගේ වැඩකට යුක්ත පෙන්නලා යා යුතුයි මේ කට්ටිය වෙන්න මුලින් ප්‍රාර්ථනා කරගන්න කියලා කියනවා ප්‍රාර්ථනා කරගත්තොත් මතු ජන්මයකදී ඔබට දෙවන් දෙයක් කරලා යෑමට හැකියාව එක එක්කෙනා ඇවිල්ලා තියෙන කැටගරිය අවලෝකීතේශර ඉස්සරහට පෙන්නනොත් ඔබ ඇවිල්ලා තියෙන මේකටයි 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 කියලා කියනවා බොහෝ කාලයක් ඇසුරු කරනෝ වගේ හිටියට සියලු දෙනා ගැන දන්නුයි ඔක්කොම ගැන දන්නුයි සියලු දෙනා ගැන දන්න. දෙව්ලෝ රසාඹ විගුණන එකාගේ ගාව ඉඳලා වාහල් කඩේ ඉඳලා සෙම්පති ගේ ඉඳලා පුරোহিত ගේ ඉඳලා තේරු දන්නු. ඔක්කොම දන්න. අවලෝකීතේශර කියන්නේ මේ. අවලෝකීතේශර එන විදිය මම පෙර කිව්වා. ඔබත් ආපු විදිය හොයා ගන්න කොච්චර සසරේ ඇවිදලා තියනවද කියලා බලා ගන්න. ඇසිපිය ගහලි වෙලා ඉස්සරහින් තියෙන බොඳ නැති ලෝකය තප්පර 4කට දකින්න. ඊට වෙඩි දකින්න යන්න බලන්න.